අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත සමසහය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම සඳරුවන් ඉදිරිමාන්න සිරස්තල වෙතයි ප්‍රථමයෙන් අවධානය කොවිඩ් මෘතදේහ භූමදානයට අවසර අගමැති පාර්ලිමේන්තුවේදී කියයි අධිකරණ තීන්දුව ලැබෙන තෙක් මන්ත්‍රී රංජන් පාර්ලිමේන්තුවට කැඳවීමක් නැහැ කථානායක සභාවට දැනුම් දෙයි බස්නාහිර පාසල් විවෘත කිරීම යලිත් කල්යයි දිවයිනේ සියලු පාසල් විවෘත කිරීම මාර්තු 15 වනදා අධ්‍යාපන ඇමති ජී.එල්.පී. රිස් කියයි දුම්රිය ස්ථානාධිපතිවරුන් අද මධ්‍යම රාත්‍රියේ සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට නව මහාධිකරණ විනිසුරුවරුන් 12 දෙනෙකුට ජනපති අතින් පත්වීම 2024 වසර වන විට මෙරට කිරි නිෂ්පාදනයෙන් ස්වයං පෝෂිත කරනවා රජය කියයි ගව කහතරී නතර කිරීමේ රජයේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වන්නේ කවදාද ආණ්ඩුව බොරු ප්‍රශ්න මතු කරමින් ජනතා ප්‍රශ්න යට ගහනවා විපක්ෂයෙන් චෝදනා අපිට පුළුවන් ජනපති තනතුරෙන් ඉවත් කරන්න ජවිපෙ කියයි දේශීය පුවත් වෙතයි ප්‍රථමයෙන් අවධානය කොවිඩ් ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ දේහයන් භූමදානය කිරීමට අවසර ලබා දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ කොවිඩ් වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය ඊයේ කළ ප්‍රකාශයකට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා විසින් යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින් COVID-19 වෛරසයේ ආසාදනයේ වී මිය යන පුද්ගලින්ගේ මෘතදේහයන් අදාහණය කරන්නේද නැතිනම් භූමදානය කරන්නේද යන පිළිබඳව සමාජය තුළ පසුගිය කාල සීමාව පුරා දැඩි කතිකාවක් නිර්මාණය වුණා. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්චි මහත්මිය මෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශය විසින්ද අවස්ථා කිහිපයකදීම සිය ස්ථාවරය පැහැදිලි කරමින් ප්‍රකාශ කළේ කොරෝනා ආසාදිත මෘතදේහයන් අදාහණයට පමණක් අවසර ලබා දී ඇති බවයි. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්චි මහත්මිය විසින් මේ සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් දපත් කලතර ඊට අදාළ වර්තාවද පසුගිය දිනක සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ලැබී තිබුණා. ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ මාධ්‍ය වෙත නිල ප්‍රකාශයක් සිදු කළේ නැහැ. කෙසේ වෙතත් දේශපාලකමින් මෙන්ව ඇතැම් පාර්ශවයන් සිය විරෝධය පළ කරමින් විරෝධතාවලද නිරත වුණා. එවන් පසුබිමක පසුගියදා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේද නිවේදනය කළේ කොරෝනා ආසාදිත දේහයන් භූමදානය කිරීමේ ගැටලුවක් නොමැති බවයි. මෙම සියලු ප්‍රකාශයන් හමුවේ සබරගමු විශ්වවිද්‍යාලයේ පාංශු සහ පාරිසරික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ප්‍රියන්ත යපා මහතා ප්‍රකාශ කර සිටියේ පසයට වැළලී තිබෙන වෛරස වසර ගණනාවකට පසුව වෙනත් ආකාරයකින් හිස එසවීමේ අවදානමක්ද පවතින බවයි. කොරෝනා ආසාදිත දේහයන් භූමදානයට අවසර ඉල්ලමින් ඇතැම් පිරිස් කටයුතු කළ අතර ආදාහනය කිරීම සුදුසු ක්‍රමයක් බවටත් බොහෝ දෙනා මතපල කර සිටියා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින් රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලි මහත්මිය ප්‍රකාශ කර සිටියේ කොරෝනා වෛරසයේ ජලය හරහා බෝ නොවන බවයි. මේ රටේ ලොකු අර්බුදයක් විදිහට පවත්වගෙන ගිහපු කාරණයක් තමයි මේ භූමදානයේද ආදාහනයේද කියන කාරණා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැබිදිගොල්ලෑව කියන නගරයේ තියෙන රෝහලක්. ඒක කොවිඩ් සඳහා වෙන් කරගෙන ඉන්න ඔබතුමාලා ඒකේ මේ වෙනකොට කොරෝනා රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීම කරගෙන යනවා. ඒතකොට මේ රෝහලෙන් පිට කරන ජලය ටික ගලාගෙන යන්නේ අසල්ලම තියෙන ප්‍රාථමික විද්‍යාලය හරියද? මේ සඳහා අවධානය යොමු වෙලා නැද්ද? නැත්නම් මේ පිළිබඳ දැනුවත් වෙලා නැද්ද? නැත්නම් මේකට ගන්න පුළුවන් ක්‍රියාමාර්ගය මොකද්ද? කොරෝනා නම් ජලය හරහා බෝ වෙන්නේ නැහැ. ශ්වසන හරහා බිඳිති මගින් බෝ වෙන රෝගයක්. පොළේ ඒකෙන් අපිට බලලා අපි මේ ගැටලුවට මැදිහත් වීමේ හැකියාව තියෙනවා. මෙම සියලු කරුණු කාරණා හම්බවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද දින පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කරනු ලැබුවා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින්, එෙහිදී අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර සිටියේ කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලින්ගේ දේහයන් භූමදානය කිරීමට අවසර ලබා දෙන බවයි. ගරු කථානායකතුමනි, ඊයේ මේ සභා ගර්භයේදී අපේ සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ ඇමතුම්ිය රෝහණ බණ්ඩාර මැතිතුමාට උත්තරයක් දුන්නා, වතුරෙන් කොවිඩ් හැදෙන්නේ නැහැ කියලා ඉවරලා. එහෙමනම් වත් අපි අහන්න කැමති අගමැතිතුමාගේ මේ භූමදානය සඳහා අවසර දෙන්න. ඒක රීති ප්‍රශ්න කියන්නේ වෙන ප්‍රශ්නයක්. අනවශ්‍ය ප්‍රශ්නයක් අදිනවා. ඔබතුමා උත්තර ප්‍රශ්න දෙවෙනි ප්‍රශ්නේ අහන්න. ආපු ප්‍රශ්නෙට මට කියන්න දෙන භූමදාන කරන්න ඉඩ දෙනවා. අර අගමැතිතුමනි, ඔබතුමා භූමදාන පිළිබඳව ඉඩ දෙනවා කියලා මේ සභාවේ කිව්වා. ඒ පිළිබඳව මේ රටේ ඉන්න ජනතාව වෙනුවෙන් ඔබතුමාට ස්තුති පළ කරන්න කැමැති, විශේෂම මුස්ලිම් ජනතාව වෙනුවෙන් ස්තුති පළ කරන්න කැමැති. දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව ගත වූ පැය 24 තුලින් වාර්තා වුණා. ඊයේ දිනේ වැඩිම කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.
दैनिक मेरठी वार्ता वेडिम कोविड-19 आसादी संख्या दिन वार्ता होना ये दिन मेरठी कोविड-19 आसादी नवसियनकू हूं इन पुतल नवसियनकुम वार्ता वीतिबुने देशीय वशेन ये दिन वेडिम आसादी संख्या कोलंब डिस्ट्रिक्ट वार्ता वीतिबुना एम संख्या देशीय पना देखाट अमतिरव गंपह डिस्ट्रिक्ट आसादी देशे विसि हतक सह महानूर डिस्ट्रिक्ट आसादी एकसे पनाहक वार्ता होना इतरी आसादी तुनसे हदली सहाय दिना दिवेने सेसो डिस्ट्रिक्ट बलिन वार्ता वी तिबुना यटियांतोट सौख्य वैद्य निलधारी कार्यालय बल प्रदेश पीसीआर परीक्षण इन दहसे दिनकु कोविड आसादी बवट हंधुनवाउले हाईदिन बवाय महाजन सौख्य परीक्षक वरुण प्रकाश कले गंपह नगर विलंदसलपीट प्रदेश वसा बीमट तीरने गंपह नगराधिपति एरंग सेना नायक महता प्रकाश कला पसुगे दिन किहिपेतु विलंदसल आश्रित वेडिवाशेन कोविड आसादी वार्ता विमत समग मेम तीरणय गिनतिबुना मेरठी कोविड मरण पहाकुना मेगोसते कटवल अनुराधपुर कपुलियाल सह मोरटुन प्रदेश वल पदवान मेवन मेरठी वार्ता समस्त कोविड मरण संख्या तुनसिया पसुगेदा इंदियानु प्रधान अखिलेश मेरठ लैबुनु कोविड मर्दन एन्नत मेवन विट पुत्किलेन एक लक्ष हेत्ताहतर दहस एकसियानु तुंदेनकुट एन्नत करते बनवा एस्ट्रासेनिका हेवात कोविशील्ड एन्नत ईये दिने पमनक पुत्किलेन हायदास हारसेतिस एक देनकुट एन्नत करते बनवा एन्नत लबादिमे पलमु अधियर क्रियात्मक वन्ने कोविड-19 मर्दन राज्यकारी वल निरत सौख्यांश सह आरक्षक अंश कार्यमंडल संधाय एलपीटी पोलिस अधिकारी कोट्टासे पोलिस स्थान दुलाहक निरतहरीन हेट दिनकु संदहा कोविड मर्दन एन्नत लबादीम अद एलपीटी महाजन सौख्य परीक्षक कार्यालय दे सिदु करुणा कुरुणेगल पोलिस अधिकारी कोट्टासे पोलिस स्थान एकुलहकिन तोरागत पोलिस निलधारीन से दिनकुट कोविड एन्नत लबादीम अद दिन मेलस सिदु करुणा රෝගීන් වැඩිපුර හමු වෙන තැන්වලට වැඩි අවධානයක් යොමු කරා. නමුත් ඒ අවධානය යොමු කිරීමත් සමගම දැන් ඇති වෙලා තියෙන තත්ත්වය තමයි රෝගිය දුර ප්‍රදේශවලට පැතිර යෑමේ අවධානම ඇති වෙලා තියෙන්නේ. ඒක නිසා මේක අර සාමාන්‍ය රෝගයක් දිහා බලන විදිහට බැලිය හැකි රෝගයක් නෙමෙයි. ප්‍රජාවකින් වෙන් කළා හිතිය නොහැකි රෝගයක්. අපිට සිද්ධ වෙනවා අපේ ක්‍රමවේදය ගැන නැවත විමර්ශනයක් කරලා බලන්න අපි අනුගමනය කරන්නා වූ ක්‍රමවේදය තුල අඩුපාඩුවක් තියෙනවද දියුණු කළ යුතු තැනක් තියෙනවද නැත්නම් වෙනස් ක්‍රමවේදයක් භාවිත කර යුතුද කියන එක. එන්නත සම්බන්ධයෙන් කිසිදු සැකසංකාවක් ජනතාව තියාගත යුතු නැහැ. මේ වෙනුවට ඇමතුමිය රාජ්‍ය ඇමතුමිය සුදර්ශන ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කියලා තියෙනවා. මාර්තු මාසේ වෙනකොට මේක මහ ජනතාවට ලබා දීම සඳහා අවශ්‍ය කටයුතු කරගෙන යනවා කියලා. මහ ජනතාවට ලබා දෙන අවස්ථාව ආවහම ජනතාව අනිවාර්යයෙන්ම පැහැදිලිව මේ සඳහා කැමැත්තෙන් ඉදිරිපත් වෙලා ඒ එන්නත ලබා ගන්න. බස්නාහිර පළාතේ සියලුම පාසල් මාර්තු 15 වෙනිදා ආරම්භ කරන බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. අදසර අසල ගුණවර්ධන මැතිතුමා අපිට උපදෙස් දීලා තිබෙන්නේ අධ්‍යාපන පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගයේ මාර්තු 15 වෙනිදා සිට 11 වෙනිදා පැවැත්වෙන නිසා ඒ විභාගය අවසන් වූ පසු මුළු බස්නාහිර පළාතේම ඒ කියන්නේ දිස්ත්‍රික්ක තුනේම පාසල් විවෘත කිරීම වඩා උචිතයි කියා. සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශය තමයි මාර්තු 15 වෙනිදා මුළු බස්නාහිර පළාතේම සියලුම දිස්ත්‍රික්කවල අපි පාසල් විවෘත කරනවා පළවෙනි ශ්‍රේණිය ඇතුළුව. 11 වෙනි ශ්‍රේණියේ පන්ති ගැන වෙනසක් නැහැ. ඒවා දිගටම පවත්වාගෙන යනවා. හැබැයි සාමාන්‍ය පෙළ විභාගයේ මාර්තු 15 වෙනිදා ආරම්භ වීමට සති දෙකකට පෙර 11 වන ශ්‍රේණියේ පන්තිත් නැවතෙනවා. දැන් මේ තීරණය බස්නාහිර පළාතේ ජාත්‍යන්තර පාසල්වලටත් රජයේ අනුමත පෞද්ගලික පාසල්වලටත් බලපානවා. මේකේ කිසිම බලපෑමක් නැහැ දිවයිනේ සෙසු ප්‍රදේශවලට. අනිත් ප්‍රදේශවල පාසල් විවෘත කරලා තිබෙනවා. ඒ වැඩ කටයුතු කරගෙන යනවා. අද වන විට ශිෂ්‍යයන් පාසලට පැමිණීමේ දීප ව්‍යාප්ත ප්‍රතිශතය 72 දක්වා ඉහළට ගිහිල්ලා තියෙනවා. ගුරුවරුන් වෙන ප්‍රතිශතය 88යි. දුම්රිය ස්ථානාධිපති වරුන් අද මධ්‍යම රාත්‍රියේ සිට සිය අධීක්ෂණ ආවරණ රාජකාලී වරින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. ඒ දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු සහ බඳවා ගැනීමේ ක්‍රමවේද කඩිනමින් සකස් කිරීම දුම්රිය ස්ථාන සඳහා ක්‍රමවත් සංවිධාන පද්ධතියක් හඳුන්වා දීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද දින රාත්‍රී 12ට
අපි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමු වෙන්න තීරණය කරලා තියෙනවා දුම්රිය ස්ථානාධිපති සංගමයේ වශයෙන් මේකට මූලික කරුණ වෙලා තියෙන සේවක හිගය ඒ කියන්නේ දුම්රිය ස්ථානාධිපති වරුන්ද ඇතුළුව කනිෂ්ඨ කාර්ය මණ්ඩලයත් සමග 4000ක පමණ පුරප්පාඩු ප්‍රමාණයක් මේ වෙනකොට තියෙනවා දුම්රිය මෙහෙයුම් කටයුතු සිදු කරන්න දුම්රිය ස්ථානාධිපති වරුන්ට සහාය වෙන සංඥා කරුවන්ගේ පුරප්පාඩු දිගින් දිගටම මේ පුරප්පාඩු පුරවන්න දෙපාර්තමේන්තු ප්‍රධානියා විදියට දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයා තමන්ගේ පත්වීම ශාඛාව හරහා කටයුතු කරලා නැහැ කිසිදු උනන්දුවක් ගන්න බවක් අපිට පේන්නේ නැහැ දෙපාර්තමේන්තුව ඉදිරියට මේම තවදුරටත් මෙහෙම පුරප්පාඩු ගොඩනක් වැඩි ඉන්නවා නම් මම හිතන්නේ තව මාස දෙක තුනක් යනකොට මේක කඩා වැටෙනවා අපිට දිගින් දිගටම මේ ආවරණ රාජකාරී අධීක්ෂණය කරමින් කටයුතු කරන්න බෑ අද රෑ 12න් පස්සේ මේක වැඩ වජිනයක් නෙමෙයි දුම්රිය ස්ථානාධිපතිතුරු වැඩ කරනවා නමුත් දුම්රිය ඇතුල් කිරීමේදී පිටත් කිරීමේදී ප්‍රමාද වීම අවලංගු වීම සිද්ධ වෙන්න පුළුවන් මේ කටයුත්තත් එක්ක අපි බලාපොරොත්තු වෙනවා මේක දිගින් දිගටම නේ පෑ 48ක් ඇතුළත මේකට ක්ෂණික විසඳුම් ගන්න පුළුවන් ටික ඉදිරිපත් වෙයි කියලා නූනොත් අපි තීන්දුව කරනවා අපේ කියලා මේ වෘත්තීය ක්‍රියාමාර්ගය දිගට ගෙනියනවද නැත්නම් පෑ 48ක් ඇතුළත ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේක ගැන රජයේ ජනාධිපතිතුමා ඇමතුමා අවධානය යොමු කරලා මේකට විසඳුම් ලබා දෙයි කියලා අධිකරණයේ තීන්දුව ලැබෙන තෙක් රංජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවට කැඳවීමක් සිදු නොකරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද සභාවට දැනුම් දුන්නා. ඒ විපක්ෂ නායකවරයා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලට පිළිතුරු ලබා දෙමින් මේ අතර තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අදත් පාර්ලිමේන්තුවේ මැතිමිතිවරුන් මෙලෙස අදහස් පළ කළා. අධිකරණයේ තීන්දුව ලැබෙන තෙක් රංජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවට කැඳවීමක් නොකරන බව කතානායක මහින්ද යාපාබිවර්ධන මහතා අද සභාවට දැනුම් දුන්නා. ඒ විපක්ෂ නායකවරයා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලට පිළිතුරු ලබා දෙමින් මේ අතර තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අදත් පාර්ලිමේන්තුවේදී මැතිමිතිවරුන් මෙලෙස අදහස් පළ කළා. අපේ රට ආඥාදායක පාලනයක් තුළ ක්‍රියාත්මක වන රටක් නොවේ මම දන්න විදිහට මේක ස්වෛරී ජනතා ප්‍රජාතන්ත්‍රවාදය පොදු ප්‍රජාතන්ත්‍රවාදය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය කතා කිරීමේ නිදහස එක් රැස් වීමේ නිදහස පාද යාත්‍රා යෑමේ නිදහස පෙළපාලිය යෑමේ නිදහස ඒ දේශපාලන නිදහස තිබෙනවා නමුත් වන්දිරණ මැතිතුමාට පමණක් නෙවෙයි මේ රටේ ඕනම පුරවැසියෙකුට ඒ නිදහස්ව සාමකාමීව ප්‍රජාතන්ත්‍රවාදී පාගමන කියන්නට පුළුවන් ඒ පාගමන ගියයි කියලා එතුමාට ලබා දෙන විශේෂිත වූ ආරක්ෂාව ඉවත් කරනවා කියන එක වැරදි එතුමා මොනවා හරි කඩකිරීමක් කරලා තියෙනවා නම් ඒකට උතුමාලා නිත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්න එක වෙනම කතාවක් ඒක පදම් කරගෙන එතුමාගේ ආරක්ෂාව ඉවත් කරනවා කියන එක මම කියන්න ඕනේ පැහැදිලිවම සදාචාර සම්පන්න නුවණ ක්‍රියාවක් මගේ යටතේ ඉන්න පොලිස් හමුදාව සහ විශේෂ කාර්ය බලකාය නිවට හමුදාවක් කරන්න මම කැමති නැහැ මම ඒ ආයතනයේ ප්‍රධානී වෙලා ඉන්නකම් මම නැවට කියන්නේ නැහැ එතකොට සුමන්දරන් කියන මන්ත්‍රීවරයා මීට මාස කීපයකට ඉස්සෙල්ලා STF එක විශේෂ කාර්ය බලකාය එළිය තියාගෙන ඔව් කාමරයක් ඇතුළට ගිහිල්ලා විශේෂ කාර්ය බලකාය සහ හමුදාව ඝාතනය කරපු ත්‍රස්තවාදියෙක්ව සැමරුවා එතකොට එතින්දි තමයි අපි මෙයාව මේ STF එක එළියට ගන්න හිතුවේ නැව ඊට පස්සේ මම එතුමාට පුද්ගලිකව කතා කරලා කිව්වා ඔබතුමාට තර්ජනයක් තියෙන නිසා අපි මේක තියන් ඉන්නවා කියලා පළවෙනි වතාවට දුන්න සමාව දෙවෙනි එක තමයි ඊට පස්සේ තමයි උසාවි නියෝගේ නොතකා පොලිස් නියෝගේ නොතකා නීත්‍යානුකූල නීති විරෝධී ඝෝෂණයකට යනකොට නීත්‍යානුකූල හමුදාවකට ඒ වගේ පුද්ගලයෙක්ට ආරක්ෂාව දෙන්න බෑ ඒක පළවෙනි එක දෙවෙනි එක තමයි මේ එතුමාට තර්ජනයක් තියෙනවා නෑ එතුමා ගෙදර ඉන්න ඕනේ නමුත් ත්‍රස්තවාදීන්ට ඔබතුමා දීලා තියෙනවා නේ ආරක්ෂාව හමුදාවට පිල්ලෑන්ගේ හතර වටේ හිටගෙන ඉන්නවා අපිට ඒව දකින්න කොට ලැජ්ජයි පිල්ලෑන් කියන්නේ කවුද ඒ කාලේ මගේ කාර්යාලයේ හතර ගාතෙන් දනගාගෙන ඇතුළට එන්නේ හැමදාම ත්‍රස්තවාදීන්ට විරුද්ධව තමයි සුමන්දිරන්ලා හිටගෙන හිටියේ ඒකන්ද තමුන්නාසේ එක සිද්ධියක් මත සුමන්දිරන්ගේ ආරක්ෂාව අයින් කරනවා කියන එක අපි පිළිගන්නේ ඉතාම අසාධාරණයි මම ඇතික මම පොඩ්ඩක් බතක් කරලා දෙන්න ඕනේ මෙතන ඉන්න හුඟක් අලුත් මන්ත්‍රීලා දන්නේත් නැහැ 2010 මම ජනාධිපතිවරණයට තරඟ කරාම තරඟ කරනකොට මට මම හමුදාපති නිලයේ ඉඳලා ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී ඉඳලා අයින් වෙච්ච ගමන් යුද්ධය ඉවරලා මාස කිහිපයයි මට 80ක ආරක්ෂාවක් හිටියා මැතිවරණේ ජනාධිපතිවරණේ ප්‍රතිඵල කියලා විනාඩි 5කින් පණිවිඩයක් ආවා සම්පූර්ණ ආරක්ෂාව අයින් කරන්න කියලා සම්පූර්ණ ආරක්ෂාව අයින් කරා ප්‍රතිඵල කියපු දවසේ රෑ මගේ ගෙදර හිටියේ මමයි මගේ බිරිඳයි මගේ දූලා දෙන්නයි ගෙදර ඉන්න බල්ලයි මංගාති උනේ 9 mm පිස්තෝලේ විතරයි
එතකොට ඒ වගේ ඉතිහාසයක් තියෙනවා මේ ආරක්ෂාව දීම ආරක්ෂා ඉවත් කිරීම ගැන. අපි තනියම හිටියා අපිට කවුරු හරි ගැහුවොත් මැරෙවාවක් කමන්නේ නැහැ, ත්‍රස්තවාදීවක් කමන්නේ නැහැ. මම කියලා තිබුණා පිස්තෝලේ පතුරන් දායි වෙනකම් මම සටන් කරනවා කියලා. එතකොට ඒ වගේ ඉතිහාසයක් තියාගෙන එක එක අයගේ ආරක්ෂාව අමතක කරා කියලා කතා කරනවා. එදා මහින්ද රාජපක්ෂ මහත්තය පාද යාත්‍රා යනකොට ඔහුට ආරක්ෂාව දුන්නා. ඒක සදාචාරය. ඉතින් ඔබතුමා ප්‍රේමලාල් ජයසේකර මහත්මයා ගිරහ වගේම අපේ රංජන රාමනායක ඔබතුමා හුඟක් ආදරේ. බොහොම ආදරෙන් කතා කරන මන්ත්‍රීවරේ ඉතුමා ගෙන්නන්න පාර්ලිමේන්තුවට. එච්චරයි පිළිගන්න. ඒ වගේ සුබදින මැතිතුමත් හොඳ දක්ෂයෙක්. සුළු ජාතික නායකයෝ අපි ආරක්ෂා කරන්න ඕන. ඉතුමාගේ මේ සාමාන්‍ය මන්ත්‍රීවරට දෙන ආරක්ෂාව දීලා තියෙනවා. ඉතින් ඒක තියා ඒක වැරදි අවබෝධයක් ගන්න එපා මෙතන. හරි. මෙතන අර දුන්න විශේෂ එක තමයි එළවත්ත මොකද LTT රට මේ තර්ජනයක් තියෙනවා නම් ඉතින් එහෙමනම් එතුමාට අනුතරක් වෙන්න තිබේ බෙදා. ඉතින් ඒ දේවගේ අනුතරක් තියතිය දැනගෙන තමයි ඒක කළේ. ඒක නිසා එතුමා ඒ ක්‍රියාමාර්ගයේ තියෙන ඉන්න තාක්කල් එතුමාගේ ඒ මේ ආරක්ෂාව මම ඉවත් කරනවා. මේ පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද උපයෝග කරගෙන මේ කටවාගෙන ආගෙන ඉන්න තමුන්නාන්සලා කියාදී ආගෙන හිටියානේ අපි. ඇයි අපිට කතා කරන්න බැරි? කිරියල්ලා මතුම අද කියනවා මේ අධිකරණයට අපහාස කරපු පොලිසිය වැඩවලට අත දාපු මේ අල්ලස් දූෂණ කොමිෂන් අත දාපු මුළු රටම අඬපටවලින් දැකපු රංජන් රාමනායකෝ ගේන්න බෑ කියපු මම ආනවා මේ අවස්ථාවේදී මේ අන්සාඩ් වර්තය නිසා ඔබතුමාට බලයක් නැහැ කියන එක කියන්නේ අපිනේ මේ විපක්ෂය. තුමා බොහොම වැරදි කතාවක් කිව්වා. අපි පාර්ලිමේන්තු වරප්‍රසාද උපයෝගී කරගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය අභිහාචනාධිකරණය දුන්නු තීන්දුව හැල්ලුවට ලක් කරා විවේචනය කරයි කියලා. එහෙම කිසිම දෙයක් කරන්නේ නැහැ. ප්‍රේමලාල් ජයසේකර මැතිතුමාවත් මේ සභාවට ගෙනෙන්නේ එතුමත් අභිහාචනාවක් ඉදිරිපත් කරලා තිබෙන මරණීය දඬුවමට යටත් වුණු පුද්ගලෙක් හැටියට. ඒතර රංජන් රාමනායක මැතිතුමත් එක අභිහාචනාවක් නෙවෙයි අභිහාචනා දෙකක් ඉදිරිපත් කළා දෙලේ. එවන් තත්වයක් තුළ ඇයි එතුමට පාර්ලිමේන්තුවට එන්න පුළුවන් ප්‍රේමලාල් මැතිතුමාට රංජන් රාමනායක මැතිතුමාට බෑ. මේක හරි අසාධාරණයි. එකම පාර්ලිමේන්තුවක එකම සභාවේ මන්ත්‍රීවරු දෙපළකට දෙයාකාරින් සලකන්න බෑනේ. අපි විපක්ෂයේ ඉන්න කාලේ අපේ හිටපු ජනාධිපතිතුමාගේ ආරක්ෂාව ඉවත් කරලා අපි මොන තරම් මේ සභාවේ කරුණු කියන්න යාඥා කරන්න සිද්ධ වුණාද? You all decided to remove his security. You all come today and tell this house about this assessment on the security. We remember how we had to canvass. Now that is, I just want to remind the house. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ ආරක්ෂාව අපි අඩු කරා කියලා. ඒක සම්පූර්ණ අසත්‍යයක්. අපේ හිටපු ජනාධිපතිතුමා ආරක්ෂකංශයේ බාර විටියේ අපි කිසිසේත් අඩු කළා නැහැ. රටේ ජනතාවට එවැනි ප්‍රකාශ කරන්න එපා කියලා මම සභානායකතුමා ඉල්ලා සිටිනවා. බොහොම වග කීමෙන් අපි මේ කියන්නේ. රංජන් රාමනායක මැතිතුමාගේ ප්‍රශ්නය අපේ විපක්ෂ නායකතුමා හොඳින් දන්නවා. දැන් නැවතත් අධිකරණයක් ඉදිරියේ තියෙනවා. අපිට ඒ අතරතුර දැන්වීමක් කරලා තියෙනවා ස්ටේටස් කෝ මේන්ටේන් කරන්න. ඉතින් ඒ නිසා ඒ තත්ත්වය එහෙම තියෙනවා. ඒ තත්ත්වය වෙනස් වුණාම අපි දිය යුතු තීරණ අපි දෙන්නේ. ස්ටේටස් කෝ එක මේන්ටේන් කරනවායි කියන්නේ රංජන් රාමනායක මැතිතුමාගේ මන්ත්‍රී ධූරයේ එසේමයි. හෙට පාර්ලිමේන්තුවට ගේනවද රංජන්? නෑ හෙට ගේන්න බෑ. ඇයි? හෙට ගේන්න බෑ. ඇයි ගේන්න බැරි? අපිට උසාවියේ තීන්දුව අවසන් කරන කුරු හෙට ගේන්න බෑ. අද උසාවියේ තීන්දුව අවසන් කරන කුරු ගේන්න බෑ. ගරු කතානායකතුමනි, පොයින්ට් ඔෆ් ඕඩර්. ඔබතුමා ප්‍රේමලාල් ජයසේකර මැතිතුමාට මේ සභාවට එන්න ඉඩ දීලා තියෙනවද? ඒ දුන්නේ උසාවි නියෝග උසාවි තීන්දුවෙන් පස්සේ. ඔබතුමාට බෑ ප්‍රේමලාල් ජයසේකර මැතිතුමාට එක සැලකිල්ලකුත් රංජන් රාමනායක මැතිතුමාට තව සැලකිල්ලකුත් ලබා දෙන්න. එහෙම සැලකිලි දෙකක්. ඔබතුමා ඒකයි කරන්නේ. එහෙම සැලකිලි දෙකක්. ඒ අසාධාරණේ කරන්න එපා. ඔබතුමා අසාධාරණේ කරන්න එපා. මොන විදියක කටයුතු කරත් එහෙම අසාධාරණ තීන්දුව මෙතන අරගෙන නැහැ. අපි එහෙම තීන්දුව ගන්නෙ නැහැ. ඉතින් එච්චරයි. නව මහාධිකරණ විනිසුරු වරුන් 12 දෙනෙකුට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද පත්වීම් ලිපි ප්‍රදානය කරනු ලැබුවා. නව මහාධිකරණ විනිසුරු වරුන් 12 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිදු වුණේ ජනාධිපති කාර්යාලයේදී. ඒ අනුව දිසා විනිසුරු වරුන් ලෙස පදවිය හැබූ දිසා විනිසුරු වරුන් 7 දෙනෙකු, අතිරේක දිසා විනිසුරු වරුන් 3 දෙනෙකු, රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිචවරියක් සහ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයෙකු මෙලෙස නව මහාධිකරණ විනිසුරු වරුන් ලෙස පත් කර තිබෙනවා. NKDKI නානායක්කාර මෙනවිය RL ගොඩකවල මහතා, V රාමකමලන් මහතා, URVB රණතුංග මහතා, SHMN ලක්මාලි මෙනවිය, DGNR ප්‍රේමරත්න මහතා, WD විමලසිරි මෙනවිය, MMM මිහයිල් මහතා, මහී විජේවීර මහතා, IGD ලියනගේ මහතා, ජේ ට්‍රොට්ස්කි මහතා සහ NA සුවන්දුරුගොඩ මහත්මිය මෙලෙස නව මහාධිකරණ විනිසුරුවන් ලෙස අද ජනාධිපතිවරයා ඉදිරියේ සිය පත්වීම් ලිපි බාරගත්තා. Yes,
ගවඝාතනයේ නතර කිරීමේ රජයේ වැඩපිළිවෙල තවමත් ක්‍රියාත්මක වී නොමැති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධිකපතරණ මහතා අද පාර්ලිමේන්තුවේදී යලිත් ප්‍රශ්න කර සිටියා. ඊට පිළිතුරු ලබා දුන්නේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතායි. ශ්‍රී ලංකාව වැනි බුදුදහමින් පෝෂණය වූ රටක ගවඝාතනයේ සිදු නොකළ යුතු බවට රටේ බහුතර ජනතාවක් ප්‍රකාශ කරද්දී ඊට මැනවින් ඇහුම් කන් දුන් වත්මන් රජය ගවඝාතනයේ නතර කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ගවඝාතනයේ නතර කිරීම සඳහා වන යෝජනාවක් ඉදිරිපත් කළ අතර ඊට කැබිනට් මණ්ඩලයේද අනුමැතිය හිමි වුණා. අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ වත්මන් රජය විසින් ගනු ලැබූ මෙම තීරණයට රටේ බහුතර ජනතාවගේ ඉතා ඉහළ ප්‍රසාදය හිමි වෙද්දී ඉතා කඩිනමින් මෙම යෝජනාව ක්‍රියාත්මක වනු ඇතැයි ජනතාව දැස් දල්වා බලා සිටියා. අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජයේ මෙම පියවර තව දුරටත් ශක්තිමත් කිරීමට සියත මාධ්‍ය ජාලයේද ගවඝාතනයේ නතර කිරීම උදෙසා විශේෂ ප්‍රවෘත්ති වැඩසටහනක්ද ආරම්භ කරනු ලැබුවා. මාස ගණනාවක් පුරා සියත ප්‍රවෘත්ති තුලින් අප දිගින් දිගටම ගවඝාතනයට එරෙහි දැවැන්ත මතයක් සමාජය තුල ගොඩනගනු ලැබුවා. රජයටද ශක්තියක් වෙමින් අප එම වැඩසටහනක් ආරම්භ කළද මේ වන විට රජයේ ගවඝාතනය නතර කිරීමේ එම යෝජනාව යෝජනාවක්ම පමණක් බවට පත්වමින් පවතින්නේද යන සැකය රටේ ජනතාව තුල මතුව තිබෙනවා. ඒ ගවඝාතනය නතර කිරීම උදෙසා වන සක්‍රීය වැඩපිළිවෙල මෙතෙක් ක්‍රියාත්මක කිරීමට රජය අදාළ අංශ සහ අදාළ නීතිමය ප්‍රතිපාදනයන් ක්‍රියාත්මක නොවීම තුලයි. රටේ බහුතර ජනතාවක් බලාපොරොත්තු වූ රජයේ විසින් ජනතාවට ලබා දුන් ගවඝාතනයේ නතර කිරීමේ පොරොන්දුව කඩිනමින් ඉටු කරනු ඇතැයි රටේ ජනතාව බලා සිටිනවා. ශ්‍රී ලංකාවට දියර කිරි හා පිටිකිරි ආනයනය කරන්නෙහිද පිටිකිරි ආනයනය සඳහා වැය කළ ඇමරිකානු ඩොලර් හා ශ්‍රී ලංකා රුපියල් ප්‍රමාණය වර්ෂ 90 වෙනවෙන් වශයෙන් කොපමණද යන්න එතුමා සඳහන් කරන්නේද? ශ්‍රී ලංකාවේ වාර්ෂික දියරගිරි ඉල්ලුමෙන් 40%ක් පමණ දේශීය නිෂ්පාදනය කරනු ලබන අතර ඉතිරි ප්‍රමාණය කිරිපිටි ලෙසින් විදේශයෙන් ආනයන කරනු 19 වැය කර ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 0.7 සහ වැය කර ඇති මුදල ශ්‍රී ලංකා රුපියල් මිලියන 128යි 20.20 ඇමරිකානු ඩොලර් මිලියන 0.6 වැය කර ඇති මුදල ශ්‍රී ලංකා රුපියල් මිලියන 117 මිලියනද බිලියනද මිලියන ඊළඟට තියෙනවා කිරිපිටි 19 ආනයන කළ ප්‍රමාණය කිලෝග්‍රෑම් මිලියන 93යි 20දී මිලියන 96යි 18දී 18 98යි වඩා අඩු වෙලා තියෙනවා 19 20යි දැන් මේක මෙතනින් ඉදිරියට යනවා මිසක් අගමැතිතුමනි පස්සට යන්න බෑ ඔබතුමා ජනාධිපති විදියට ඉඳිද්දිත් DCD මෙලමයින් ප්‍රශ්නෙදි ඔබතුමා කෙලින් හිටියා හැබැයි ඔබතුමාලාගේ පැත්තේ ජූදාස්ලා පිටිපස්සෙන් පීයෙන් අනින් හිටියා මටත් ජූදාස්ලා හිටියා අපේ පැත්තේ ඒ වගේ පීයෙන් අනින් ඒ නිසා දියර කිරිවලින් ස්වයංපෝෂිත ලංකාවක් පිළිබඳ සීනය ඔබතුමාට කියන්න පුළුවන්ද මෙන්න මේ වර්ෂය වෙනකොට අපේ රටේ සත්තු ලක්ෂ 12ක් හිටියත් කිරි ගන්න සත්තු ඉන්නේ ලක්ෂ 2.5යි අපේ රටේ ජාතික අවශ්‍යතාවය මිලියන 7200යි ලීටර් නමුත් අපි 4600යි නිෂ්පාදනය කරන්නේ අපි වසර 4 තුල මෙතෙන්ද ගෙනියන්න අපි අනුගමනය කරන ක්‍රමවේද තුනක් තියෙනවා මන්ත්‍රීතුමා අපිට ඉන්න සත්තුගෙන් එවරේජ් එක ලීටර් 3යි තියෙන්නේ මේක ලීටර් 5 දක්වා වැඩි කිරීමට එක ඉලක්කයක් දෙවෙනි එක ගැප් ගන්නේ නැති ලක්ෂ 2ක් සත්තු ටිකට ගැප් ගැනීම සඳහා AI වල බඳවාගෙන ට්‍රේන් කරලා ඒ වැඩපිළිවෙල වෙනම යනවා අපේ රටේ දේශීය කර්මාන්ත කරුවන් එක්ක සාකච්ඡා කරලා කිරිහරක් 15000ක් ගේන්න ඒ නිසා මේ කාරණා තුනත් එක්ක අනිවාර්යෙන් 2024 වෙනකොට අපේ ඉලක්කය අවම 80%ක්වත් මම කියන්නේ නෑ බොරුවට 100%ක් කියලා අවම 80%ක්වත් දියර කිරිවලින් සම්පෝෂණය කිරීමේ වැඩපිළිවෙලට අපි යනවා ඔබතුමා ජනාධිපති වකවානුවේ අපේ රටට කිරිදෙනුන් ආනයනය කරා ඒක අපේ ආණ්ඩුවත් කරා හැබැයි ඒ ගෙනාවු සමහර කිරිදෙනුන්ට AC ඕන මේ අපේ රටේ තමුන්නාන්සලගේ අපෙත් මෙතන ඉන්න 225න් භාගයක් ගෙවල් වල AC නැහැ එහෙව් එකේ වැස්සියෝ AC මැද ගේන්න මේ තීන්දුව ගත්තේ උන් හරක්ලත් වැඩ හරක් කියලා මට හිතෙන්නේ ආණ්ඩු දෙකේම ඒ ගෙනාවු මේ සතුන්ගෙන් බර ගන්න මැරිලා ගියා බොහෝ රටවල් කිරි නිෂ්පාදනයේදී ලාභ ලබන්නේ පිරිමි සතුන් සහ කිරි එරු දෙනුන් මසට අලවි කළා. නමුත් දැන් අගමැතිතුමාගේ තීන්දුවක් තියෙනවා හරක් ලංකාවේ මරන්න දෙන්නේ නැහැ කියලා. හැබැයි ඒ තීන්දුව ක්‍රියාත්මක වුණේ නැහැ. මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ඔබතුමාලගේ පැත්තෙම හරක් ඇමතිවරු හිටියා කියලා ඔබතුමාම ප්‍රකාශ කිරීම පිළිබඳ. ඕනේ විවාදයකට මගෙත් එක්ක එන්න. හැරිසන් ඇමතිතුමා කාලේ හරක් 2500ක් ගෙනාවා. ඒ හරක් මතුමා
මේක අහගන්න. ඒ හරක් එක විනාඩියක් දෙන්න මට මම ඔබතුමා කෙනෙක් අහගෙන ඉඳියා. බැසිල් රාජපක්ෂ ඇමතුමාගේ කාලේ ගෙනාපු සත්තු තමයි අද NLDB ෆාම් එකේ ඉන්නේ. ඒ නිසා ඔබතුමාලගේ ආණ්ඩුවේ ඇමති උරුංගේ ගෙනාපු හරක් ටික තමයි මැරිලා තියෙන්නේ. ඒ නිසා මම ඔබතුමා කෙනෙක් පිළිගන්නවා. තෝරාගත්ත ක්‍රමවේදයේ වැරදි අපේ රටට හරියන්නේ නැහැ. හැබැයි මන්ත්‍රීතුමා ඉන්දියාව මම එකඟයි ඉන්දියාව අපට දෙන්නේ නැහැ. ඉන්දියාව ප්‍රතිපත්තියක් හැටියට සත්තු දෙන්නේ නැහැ අපිට. ඒ නිසා අපි මේ ගෙන්නන්න හදන්නේ ආණ්ඩුව නෙවෙයි. මේ සත්තු ගෙන්නන්නේ පුද්ගලික ආයෝජකයෝ. ආණ්ඩුව ආයමැදිහත් වෙන්නේ නැහැ. දෙවැනි එක පිරිමි සත්තු. මේ මරණය පිළිබඳ ගරු අගමැතිතුමා මට කිව්වා අපි හඳුනාගෙන යනවා NLDB එකේ ෆාම්ස් වලට මේ පිරිමි සත්තු ටික ගෙනෙල්ලා අපි බලා ගන්න. මේ වැඩපිළිවෙල පිළිබඳ දැනට සාකච්ඡා වෙමින් පවතිනවා. වත්මන් ආණ්ඩුව විසින් ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව අමතක කරමින් කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විධානගේ මහතා පවසනවා. එයද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ විමල් වීරමාස මහත්තයා කියන්නේ සාගර කාර්යෝ සම කියන්නේ එකම කණ්ඩායමේ එකම වත්ත්‍ය වහරින්න කුරුල්ල මේ කණ්ඩායම තුල තියෙන සටන මහා මාධ්‍ය ප්‍රචාරයක් දීලා හුවා දක්වලා රටේ ප්‍රශ්න ටික වහලා දාන උත්සාහ කිරීම තමයි ප්‍රශ්න වෙලා තියෙන්නේ. සා අපි කියනවා මේ රටේ ජනතාවට අද තුන් වේල කන්න පුළුවන් කමක් නැහැ. ජනතාවගේ ඒ තියෙන ප්‍රශ්න වලට උත්තර දෙන්න තියා ආණ්ඩුව ඒ ප්‍රශ්න ගැන කතා කරන්නේ නැහැ. ඒ කතා කරන අවස්ථාව මගහරවලා දාන වෙන වෙන කාරණා මතු කරනවා. පෞගේ දවස්වල නෙගටිව් ජටි ගැන අපි මේ විශාල ප්‍රශ්නයක් දොරලක් තිබුණා මේ රටේ මම හිතන්නේ සුමාන දෙක ඇතුලේ වෘත්තීය සමිතිය කීපයක් එකතු වෙලා ඉන්දියාවට නැගිනේර ජටිය දෙන්න එපා කියලා වර්ජනය කරලා ඒක ඉන්දියාවට ඒක දුන්න නැති වැඩපිළිවෙලක් කරා. නමුත් වතු කම්කරුන්ගේ වැඩිගෙන අවුරුදු පහක් වෘත්තීය සමිතිය වල සටන් කරනවා. ඒ වෘත්තීය සමිතියට හැමුම්කම් දුන්න නැති මේ ආණ්ඩුව මේ ඉන්දියාවට විරුද්ධව ගෙනිච්ච මේ සටන් පාරට හැමුම්කම් දීලා ඒක කැන්සල් කරා. එමණා මේ රජයේ ප්‍රතිපත්ති මොනවද? මහින්ද රාජපක්ෂ මැතිතුමා කොවිඩ් වෛරසයේ වැළඳීමිය යන සිරුරු භූමිදානයේ කරන්න ඉඩ දෙනවයි කියන කාරණේ ප්‍රකාශ කරා. ප්‍රමාද වෙලාවෝ යම් තීන්දුවක් අරන් තිබෙනවා. හැබැයි මේ තීන්දුව පිටුපස තියෙන්නේ කාගේ බලපෑමද කාගේ විරෝධයේද කා සතුටු කරන්නද කියන කාරණේ පිළිබඳව ප්‍රශ්න තියෙනවා. අපි දැක්ක අලි සබ්‍රිය ඇමතිවරයා පෞගේ කාලයේ තුලම එතුමාලා විසින් හදපු මේ ජාතිවාදී අන්තවාදී වැඩපිළිවෙල යම් සමනයකාරා ගැනීම සඳහා මේ මුතදෙහය පාවිච්චි කරා කියන කාරණේ නිසා රටේ බුද්ධිමත් ජනතාවෙන් අපි ඉල්ලීමක් කරනවා. මේ රාජපක්ෂවරු ජාතිය ආගම පාවිච්චි කරන්නේ හොදෙක්ම මේ රටේ ඔවුන්ගේ බලය රඳවා ගැනීම සහ බලය ඉදිරියට ගෙනියීම කියන කාරණේ. ක්‍රීඩා දක්ෂතා මත පදනම්ව ජාතික පාසල් වලට සිසුන් ඇතුළත් කර ගැනීමේ ක්‍රමවේදයන් සලකා බලමින් සිටින බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග අද කොළඹ පැවති සාකච්ඡාවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ක්‍රීඩා ශාස්ත්‍රයට අදාළව ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන සැලසුම් සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනමාධ්‍ය අමාත්‍යංශ ශ්‍රවණකාරයේදී පැවැත්වුණා. මෙම අවස්ථාව සඳහා ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රමුකැල්ල මහතාද එක්ව සිටියා. පාසල් ක්‍රීඩා පිටින සංවර්ධනය කිරීම සඳහා රාජ්‍ය අමාත්‍යතුමාගේ අමාත්‍යංශයෙන් රුපියල් ලක්ෂ 32ක් අධ්‍යාපන කලාප 100කට මුදල් වෙන් කළා තියෙනවා. එකම ගරු අධ්‍යාපන අමාත්‍යතුමාට අපි යෝජනාවක් කරා. ඉන්ටර්වල් එක සම්බන්ධයෙන් විනාඩි කිහිපයක් වැඩි කරන කාරණේ පිළිබඳව එතුමාගේ අවධානය යොමු වෙලා මට නිදිරි කාල සීමාව ප්‍රතිආත්මක කරන්න හැකියාව ලැබෙයි. ඊටත් එහාට ගිහිල්ලා අපි එතුමාගෙන් ඉල්ලීමක් කරා ප්‍රධාන පාසල් වලට ක්‍රීඩාව පදනම් කරගෙන දරුවෝ බඳවා ගැනීමට කෝටා එකක් ලබා දෙන්න කියන කාරණේ. අවම වශයෙන් වසරකට උපරිමයේ එක ක්‍රීඩාවකට දරුවෝ 5 බැගින් දරුවෝ 10ක් හෝ 20ක් අතර ප්‍රමාණයක් බඳවා ගැනීමට අවකාශය ලබා දෙන. එතකොට ග්‍රාමීය ප්‍රදේශවලින් දක්ෂ ක්‍රීඩකයන්ට අවස්ථාව ලැබෙනවා. අධ්‍යාපනය එක කාරණයක්. හැබැයි ක්‍රීඩාව පදනම් කරගෙන ප්‍රධාන ජාතික පාසලකට අතුල් වෙන්න අපි ලෑස්ති. අපේ රටේ ක්‍රීඩකයෙක් ඉන්නවනම් ජාත්‍යන්තර තලයට යන්න කැමති යන්න පුළුවන්. එයාට පුහුණුවීම දෙන්න ඕන ලෝකේ මොන රටේද? ඒ රටට අපි යවලා ඒ දරුවාට පුහුණුවීම කරවන්න අපි සූදානම්. ක්‍රීඩා විශ්වවිද්‍යාලය පිළිබඳව ලොකු කතිකාවතක් අපේ රටේ තියෙනවා. ඒ හින්දා අපි කරන්න ඕනේ ඉසෙට් කෝයකින් හැදෙන ළමයි නැත්නම් ක්‍රීඩාවට ඉහළට යන ළමයාට විශ්වවිද්‍යාලයක් යන උපාධියක් ගන්න අවකාශය නිර්මාණය කරන්න එකදී මේ වෙනකොට ඒක සාකච්ඡා කරමින් යනවා. බලාපොරොත්තු වෙන අඩුම ගානේ ටෙක්නිකල් ඇස්පෙක්ට් එකෙන් ටෙක්නිකල් ඇන්ඩ් වොකේෂනල් ට්‍රේනින් පැත්තෙන් හරි මේක මේ අවුරුද්දේ අවසාන වෙනකොට ආරම්භ කරන්න. ඒ පසු කාලීනව ඒක විශ්වවිද්‍යාලය බවට පරිවර්තනය වෙයි. දැනුවත්කම අනුව ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වෙන් කරමින් එකම දවසක විශාල ක්‍රීඩා පිටි ගණනාවක් ප්‍රතිසංවිධානය කරන්න එවැනි වැඩපිළිවෙලක් මම හිතන්නේ ඉතිහාසෙම වෙලා නැහැ. පළවෙනි වතාවට එවැනි වැඩපිළිවෙලක් සහ ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට දින වකවානු නියම කරලා මේ අවසාන කරන දිනයත් මම හිතනවා ඒ සමාව නියම කරමින් කරන වැඩක්. මේක රජයේ නෙමෙයි ජාතියේ අවශ්‍යතාවයක්. මෙරට ප්‍රජාතන්ත්‍රවාදයට හානි කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික KD ලාල්කාන්ත මහතා පවසනවා. ඒ මහනුවර ප්‍රදේශයේ පැවති සමන්ත්‍රණයකට එක් වෙමින් දැන්
ආපහු ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. දැන් අලුත්ම එකක් ඇවිල්ලා තියෙනවා ලංකාවේ මෙතෙක් තනි වචනකින් කිව්වොත් අපි රැකගත්ත දිනාගත්ත දෙයක් තියෙන්නේ මොකද්ද කියලා 100%ක් නැතත් ප්‍රජාතන්ත්‍රවාද. දැන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සූදානම් වෙමින් යනවා ඒ ප්‍රජාතන්ත්‍රවාදය නැමැති මෙතෙක් ආරක්ෂා කරගත්ත ප්‍රශ්න ගැටළු ආව විටින් විට හරි නමුත් අදටත් ඒකේ බොහෝ දෙයක් ආරක්ෂා වෙලා තිබෙනවා. ඒක දැන් අවසන් කිරීමට ඔහු තීරණයක් අරගෙන තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ හැටියට අපි ක්‍රියාත්මක වන විවිධ සංවිධාන ඔහුගේ දේශපාලන ගමන අවසන් කිරීමේ වගකීම බාර ගන්නවා කියන එක අපි මේ රටේ ජනතාවට කියන්න කැමතියි. මොකද එහෙම ප්‍රජාතන්ත්‍රවාදී බරපතල ප්‍රශ්න ආපු වෙලාවට අපි බාර අරන් තියෙනවා. කටයුතු කරලා තියෙනවා. දැන් අපේ රටේ තියෙනවා යම් ගැටලු තිබ්බා. මේ අධිකරණ ක්‍රියාවලිය පුළුල් කරන්න ඕන කියන ප්‍රතිපත්තියක ඉන්නවා. ඒ ප්‍රදේශවල යම් යම් ප්‍රශ්න ගැටලු විසඳා ගැනීම සඳහා වන අධිකරණ ක්‍රියාවලිය. ඒක තමයි ජනබලය. ඒ ප්‍රදේශයේ ජනතාව විසින් තෝරා ගන්නු ලබන විනිශ්චයකරුවන් මත ඒ ප්‍රදේශයේ ප්‍රශ්න ගැටලු වලට යම් කිසි ආකාරයේ නීතිමය විසඳුම් හොයන අධිකරණ ක්‍රියාවලියක් දැනට තියෙනවට පල්ලෙහාට ගේන්න ඕන. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ප්‍රගතිශීලී ජනතාව රජයක් ආණ්ඩුවක් මේ රටේ බිහි කරාම අපි ඒක කරනවා. පරිසරය ආරක්ෂා කරන ක්‍රමවේදය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට කිසිදු පුද්ගලයෙකුගේ පැහැදිලි කිරීමක් අවශ්‍ය නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලන් පෙරේරා මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රධාන විපක්ෂය වෙච්ච සමග ජන බලවේගයත් ජනතා විමුක්ති පෙරමුණ කණ්ඩායමත් පෞගිය මාස ගණනාවක් තුළ විවිධ කාරණාවල එලිලා 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 අවසානයේ දැන් ජැටි එලිලා ජැටියත් හරි ගියේ නිසා දැන් පෙරේද ඉඳලා ගහේ එලිලා ඉන්නවා. මධ්‍යම අධිවේගී මාර්ගයේ දැන් ගහක තමයි දැන් එලිලා ඉන්නේ කියලා. දැන් නම් හොඳම තැන තමයි එලිලා තියෙන්නේ. හැබැයි ඇත්තටම ආපහු හැරලා බැලුවොත් ඒගොල්ලෝ එල්ලිච්ච හැම කාරණේම ජනතාව නොමග යවන්න කරපු වැඩක්. ඇමරිකානු රාජ්‍ය ලේකම්තුමා දකුණු ආසියානු සංචාරය තුළ නිල වශයෙන් අපේ රට එනකොට ඔය ඉන්නේ MCC කිව්සුම අස්සම් කරන්නම තමයි කියලා. අවසානයේ MCC කස්සම් කරේ නැහැ. හැබැයි අද මේ රටේ තියෙන ආණ්ඩුව පොදු ජන පෙරමුණේ ආණ්ඩුවක් නොවුනා නම් මෙලහට MCC කස්සම් කරලා ඊට පස්සේ මේ ළඟදී එළුණා ජැටිය. එළුණාම ඒ නැගිනේර ජැටිය පිළිබඳව මතුවෙච්ච කාරණා තත්ත්වයන් එක්ක නැගිනේර ජැටිය ප්‍රශ්නේ විසඳුණා. හැබැයි අද තිබුණේ UNP ආණ්ඩුවක් නම් එමෙන්න හරි ප්‍රමදාසලගේ ආණ්ඩුවක් නම් නැගිනේර ජැටිය බලන්න ඉන්දියාවට දීලා මධ්‍යම අධිවේගී මාර්ගයේ අවුරුදු ගාණක් හදන්න බැරුව තිබුණා. දැන් ඊටාම ඉක්මනින් එක හදනවා. දැන් හදනකොට ගහක් කල්ලගෙන දැන් ගහ එලිලා කියනවා මධ්‍යම අධිවේගී මාර්ගයේ හදන එක නවත්තපන් ගහ බේරපන් කියලා. පරිසරය ආරක්ෂා කරන වැඩේ ගැන ගෝඨාභය මහත්තයාට වෙන කවුරුත් කියලා දෙන්න ඕනේ නැහැ. එතුමා මේ රටේ නාගරික සංවර්ධන අධිකාරිය බාර ලේකම්වරයා හැටියට ඉන්නකොට කොළඹ නගරය දකුණු ආසියාවේ තියෙන ලස්සනම නගරය කියන සම්මානය ගන්නටත් කටයුතු කරපු කෙනෙක්. හැබැයි මධ්‍යම අධිවාගී මාර්ගය තදනවා ගහත් බේරගෙන කියන කාරණය ගැන අපිට විශ්වාසයක් තියෙනවා. නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා දැනට පවතින මැතිවරණ නීති සංශෝධනය විය යුතු තැන් පවතින බව මැතිවරණ කොමිසමේ නව සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ නිවල් ජී පුංචිහිවා මහතා පවසනවා. එය අද මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මැතිවරණ කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ නිමල් ජී පුංචිහේව මහතා මැතිවරණ කොමිසමේ සභාපති තුරයට පත්වීමෙන් අනතුරුව ප්‍රථම වරට ඓතිහාසික මහනුවරට පැමිණියා. එහිදී සභාපතිවරයා මල්වතු පාර්ශ්වී මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව සභාපතිවරයා පැමිණියේ අස්කිරි පාර්ශ්වී මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහනාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගැනීම සඳහායි. අනතුරුව මැතිවරණ කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ නිමල් ජී පුංචිහේව මහතා ශ්‍රී දළදා මාලිගාවට පැමිණ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. මැතිවරණය නිදහස්ව සාධාරණ පවත්වා ගැනීමේදී අපි හඳුනාගත්ත යම් යම් දෝෂ තියෙනවා. එතකොට ඒක නීති සංශෝධනය කළ යුතුව තියෙනවා. උදාහරණ ගැටියෝ නිදහස්ව සාධාරණ මැතිවරණ සියලු දෙනාටම ඡන්දේ පාවිච්චි කිරීමේ හිමිකම තියෙනවා. නමුත් දැන් අපේ රටේ අත්‍යවශ්‍ය සේවාවලයේ දෙන වෛද්‍යංශ ගත්තොත් වෛද්‍යවරු එදියන්ට පවා ඡන්දේ ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලැබෙන්නේ නැහැ. උන්ට තැපැල් ඡන්ද අයිතියක් නැහැ අපේ නීතිය යටතේ. එතකොට දැන් මේව වෙනස් වෙන්න ඕන. ඒ නිසා මේ පූර්ව ඡන්ද දිනයට පෙර ඡන්දේ ප්‍රකාශ කරන්න ඒ වගේ අංශවලට වෛද්‍ය අංශේ වෙන්න පුළුවන්. ඒ වගේම දැන් ජනමාධ්‍ය වෙන්න පුළුවන්. උන්ටත් එදාට විවිධ කාර්යයන් නිසා ඡන්දේ පාවිච්චි කරන්න අවස්ථාව ලැබෙන බොහොම අඩුයි. මේ අයට පූර්ව ඡන්දේ පාවිච්චි කරන්න ඡන්ද ක්‍රමය සංශෝධනය කරන්න පහුගිය කාලේ ඉඳන් ඒක අපි සකස් කරමින් තිබුණ පහුගිය කොමිෂන් සභාවත් ඒක ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.
දැන් අධිකරණයෙන් වාර්තා වූ පුවත් කිහිපයක් කෙටියෙන් හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 11.25ක් සන්තකයේ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණයේ මගින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළා. කොළඹ මහාධිකරණ පූර්වගාමී විනිසුරු ශෂි මහින්ද්‍රන් මහතා විසින් මෙම දඬුවම ප්‍රකාශයට පත් කළා. අර්වින් ගොසට් නැමැති 57 වැනි පුද්ගලයෙකුටයි මෙසේ දඬුවම් නියම වුණේ. 2015 වසරේ ජුනි මාස 10 වෙනිදා කොළඹ අපරාධ කොට්ටාසයේ නිලධාරින් විසින් මෙම විත්තිකරු හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 11.25ක් සමග කොළඹදී අත්අඩංගුවට ගෙන තිබුණා. පසුව හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ ඔහුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ හමුවේ නඩුවක් ගොනු කළා. නඩුව දීර්ඝ ලෙස විභාග කර විනිසුරුවරයා විත්තිකරුට එරෙහිව එල්ල කර තිබෙන මත්කුඩු ජාවාරම් කිරීමේ හා සන්තකයේ තබා ගැනීමේ චෝදනා සාධාරණ සැකකින් තොරව ඔප්පු වී තිබෙන බවද තීන්දුව කළා. ඊ අනතුරුව විත්තිකරුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කෙරුණා. වෘක ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියට අදාළව සාක්ෂි වසන් කළේ යයි චෝදනා එළිවී සිටින විශ්‍රාමික බස්නාහිර පළාත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුව මැයි මාස 31 වෙනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණයේ නියම කළා. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී විත්තිකාර අනුර සේනානායක මහතා අධිකරණයේ පෙනී නොසිටි අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයේ හමුවේ කියා සිටියේ තම සේවාදායකයා දරුණු පිළිකා රෝගයකට භාජනය වී අසාධ්‍ය තත්ත්වයෙන් පසුබන බවයි. ඒ අනුව නඩුව වෙනත් දිනයක කැඳවන ලෙසද විත්තිය නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. එමෙලිම් පිළිගත් මහාධිකරණ විනිසුරුවරයා නඩුව නැවත මැයි මාස 31 වෙනිදා කැඳවන ලෙසත් එදින විත්තිකරුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් විත්තිය නීතිඥවරයාට දැනුම් දුන්නා. රග ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියට අදාළව සාක්ෂි වසන් කිරීම තුළින් දණ්ඩ නීති සංග්‍රහයේ වරදක් සිදු කළේ යයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් ඉක්ුත් යහපාලන රජයේ සමයේ මෙම නඩුව ගොනු කර තිබුණා. අල්ස් චෝදනාවලින් ඉකුද්දා නිදොස්කොට නිදහස් කෙරුණු රේගු දෙපාර්තමේන්තුවේ හිටපු නිවාරණ අධ්‍යක්ෂ කණකසබේ රංජන් මහතාට රෙහිව අසත්‍ය සාක්ෂි ලබා දුන්නේයයි කියනු ලබන සාක්ෂිකරුවන් දෙදෙනෙකුට දඬුවම් පමුණුවන ලෙස ඉල්ලා ගොනු කර ඇති ඉල්ලීම පිළිබඳව නියෝගය මේ මාස 12 වෙනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය නියෝග කළා. කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය බඩවැඳිගේ මහතා විසින් මෙම නියෝගය කරනු ලැබුවා. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන් කැකිරාව මඩාටුගම බක්මීගහ උල්පත ප්‍රදේශයේ මියුගොස් සිටි වනාලියෙකුගේ සිරුරක් ගම්වාසීන් විසින් සොයාගෙන තිබෙනවා. මෙලෙස මියුගොස් ඇත්තේ වයස අවුරුදු 35ක පමණ වනාලියෙක්. සුළුපන්න දීවර කාර්මිකින් අත පෙරවරුවේ ත්‍රිකුණාමලයේ ඔරලෝසු කණුව අභියසදී විරෝධතාවයක නිරත වුණා. ජීවිතයක් මරණත් එක ඡටනත් එක තමයි ජීවිල අපිනේ එක මාළු අල්ලලා අර බිලිපිටෙන් අල්ලලා ජීවත් වෙන්නේ. ඒ තරම් අසර්ණ විදිහට ජීවත් වෙන අපට මේ සුළුපන්න සත්‍ය සිනහිලා මේ කරන අපරාධයට විසඳුමක් දෙන්න නැත්නම් අපි මේ වෙනුවෙන් ජීවිතේ උනත් කැප කරනවා මෙතන. විරෝධතාවට එක් වූ පිරිස කියා සිටින්නේ නිත්‍යානුකූලව තමන්ට හිමිව පවතින දීවර තොටුපලේ නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීම හේතුවෙන් තම කර්මාන්තය බිඳවැටි ඇති බවයි. දඹුල්ල විශේෂකාර බලකාය සහ දඹුල්ල මහනගර සභාවෙක්ව දඹුල්ල කණ්ඩලම 190 ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී පරිභෝජනයට නුසුදුසු ආනයනය කළ අල කිලෝ 26000ක තොගයක් දඹුල්ල කණ්ඩලම පාරේ ගබඩා සංකීර්ණයක කන්ටේනර් රතයක් තුල තිබී සොයාගෙන තිබෙනවා. කොස්ගම සිට කොළඹ දෙසට දහවනේ වූ ත්‍රිරෝද රථයක් එකවරම පෙරළී ගොස් කොළඹ සිට අවිස්සාවේලි දෙසට දහවනේ වූ තෙල් බෝසිටික ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් කළ එක් පුද්ගලයෙක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි කොස්ගම පොලිසිය සඳහන් කළේ. මේ අතර අද පෙරවරු 7:30ට පමණ පේරාදෙණිය කිරිබත් කුඹුර ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් සහ මෝටර රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. එම අනතුරින් යතුරුපැදියේ ගමන් කළ පුද්ගලින් බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මත්කුඩු ජාවාරමේ යෙදුණු යුවලක් මත්කුඩු ග්‍රෑම් 5ක් සමග කරන්දිණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ එල්පීටී පොලිසිය විසින්. ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් යලිත් හම්බෙමු රාත්‍රියේ 9:35ට. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.